සුබ දවසක් කියලා පිළිගන්නා ඔයාලා සියලු දෙනාම හැනෝරා 3D අවකාශයෙන් අරගෙන එන තවත් 3ds Max ටියුටෝරියල් එකකට අපි අද ටියුටෝරියල් එකෙන් බලමු මෙන්න මේ වගේ shape එකක් තියෙන steering wheel එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔයා 3ds Max වලට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට උදව් වේවි. ඔයාගේ 3ds Max දැනුම තව ටිකක් වැඩි කරගන්න. එහෙමනම් අපි දැන් යමු අද වීඩියෝ එකට. හොඳයි අපේ මෙෂ් එකේ මූලික හැඩය අරගන්න මම ගන්නවා සේප්ස් වල තියෙන එන්ගන් එකක්. ඊට පස්සේ එයාගේ රේඩියස් එකට 70කුත් සයිඩ්ස් වලට 12කුත් දෙනවා. ඊළඟට මම මෙයාව එඩිටබල් ස්ප්ලයින් වලට කන්වර්ට් කරගෙන මෙන්න මේ වර්ටිසස් ටික සිලෙක්ට් කරගන්නවා. දැන් අපිට ඕනේ මේ සිලෙක්ට් කරගත්ත වර්ටිසස් ටික ඇතුළට මූව් කරගන්න. ඒ නිසා මම මාරු වෙනවා ස්කේල් ටූල් එකට. ඊට පස්සේ මෙතන ඔෆ්සෙට් ස්ක්‍රීන් වල අගය අඩු කරනවා. ඔයාලට පේනවා ඇති අපේ වර්ටිසස් ටික ඇතුළට මූව් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ස්කේල් ටූල් එක තියෙන්නේ මේ වර්ටිසස් වලට සෙන්ටර් වෙන විදිහට නෙමෙයි. ඒ නිසා අපි මේ ඔක්කොම වර්ටිසස් වලට සෙන්ටර් වෙන විදිහට ස්කේල් ටූල් එක අරගමු. ඒකට මම යනවා මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මෙතනින් මම දාගන්නවා use selection center වලට අපේ pivot point එක. ඊට පස්සේ මම මෙයාගේ අගේ අඩු කරගන්නවා 80කට. දැන් වලට බලා ගන්න පුළුවන් අපේ vertices ටික ඔක්කොම ඇතුළට සමානව move වුණා. ඊළඟට මේ vertices ටික එහෙමම select කරලා තියෙද්දි right click කරලා මම මෙතනින් smooth කියන එක දෙනවා. control i වලින් ඊළඟට මම අනිත් vertices ටික select කරලා parameter rollout එකේ fillet වල අගේ මම මෙතනින් 20ක් කියලා දෙනවා. මම මෙයාට thickness එකක් අරගන්නවා. rectangular වල length එකට 8කුත් width එකට 10කුත් දෙනවා. ඔයාලට පේනවා ඇති මේ curves තියෙන තැන් වල වැඩිපුර edges create වෙලා තියෙනවා. ඒ නිසා මම ඒක හදාගන්න යනවා interpolation වලට ගිහිල්ලා steps ගන්න බිඳුවක් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තිබුණ මේ curve එක නැති වෙලා දැන් ඒක flat වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ curve එකේ කිසිම vertex එකක් create වෙලා තිබෙන්නේ නැති නිසා. ඒ තැන් වල vertices create කරගන්න මම segment වලට ගිහිල්ලා මේ curves ටික select කරගන්නවා. ඊට පස්සේ parameter rollout එකේ පහළට ඇවිල්ලා මෙතන divide කියන එක දෙනවා. divide වලට ඉස්සරහින් අංක 1 තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ vertex එකක් create වෙලා මේ curve එක කොටස් දෙකකට බෙදෙනවා. මම මෙතන අංක 2 දාගෙන ඊට පස්සේ divide කියන එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ curve එක කොටස් තුනකට බෙදුණා අලුතෙන් vertices 2 ගානේ add කරගෙන. අපිට මේකම තවත් විදිහකට කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේකට add කරගන්නවා normalize spline කියන modify එක. මෙතන sonox වලට tick එක දාගෙන not count එකට tick එක දාලා මම මෙතන count එක 24ක් කරගන්නවා. ඔයාලට පේනවා ඇති අර කලින් වගේම vertices create වෙලා දැන් ඒ curve shape එකේ අලුතෙන් vertices add වෙලා තියෙනවා. හොඳයි අවසාන වශයෙන් අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ shape එකක්. මම විශ්වාස කරනවා දැන් ඔයාලට හොඳ idea එකක් ලැබෙන්නේ නැති කියලා කොහොමද මේ වගේ shape එකක් හදාගන්නේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන වුණේ අපි shape එකක් editable spline වලට convert කරගෙන වැඩ කරනකොට වැදගත් වෙන parameters කිහිපයක් එක්ක කොහොමද වැඩ කරන්න කියලා. එහෙමනම් අපි තවත් මේ වගේ tutorial එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා නම් හැමෝටම සුබ දවසක්.